Penny Candle. ඔන්න එකොම්මත් එක කාලෙක සහෝදරියෝ දෙදෙනෙක් ජීවත් වුණා. එයාලගේ නම් තමයි ජේන් සහ එලා. ජේන් තමයි වැඩිමහල් සොයුරිය. ඒ වගේම එයා හරිම බුද්ධිමත්. ඒත් එයා ටිකක් විතර ආත්මార్థකාමී. ඒ වගේම ආඩම්බරයි. එයාගේ දැනුම බුද්ධිය ගැන එයාම වර්ණනා කරගන්නවා. ඒ වගේම එයා කියන විදියටයි හැමෝම ඉන්න ඕනි කියලා එයා හිතාගෙන හිටියා. එලා කියන්නේ බාල සහෝදරිය. එයා නම් ගොඩාක් කරුණාවන්ත හිත හොඳ කෙනෙක්. එයා හැමෝටම ආදරෙන් සැලකුවා. ඒ හින්දාම එයව හැමෝටම මතක හිටියා. ඉතින් මේ නොගැලපීම නිසා මේ සහෝදරියෝ දෙන්න අතරේ නොයෙක් ප්‍රශ්න ඇති වුණා. දැන් ජේන් සහ එලා ගොඩක් දුප්පත්. එයාලට කන්න දෙයක්වත් තිබුණේ නැහැ. ඒගොල්ලෝ හිටියේ බඩගින්නේ. අවසානයේ ඉතුරු වෙලා තිබ්බ පාන් කෑල්ලකුයි චීස් කෑල්ලකුයි විතරයි. එලා මේසේ උඩ අත තියාගෙන ඉන්නකොට එයාගේ බඩ කෑ ගන්න සද්ද ආවා. महंसी दावस देख की मुको अने दारो बोलू अन्ना देन दको आजुर टिका ए गहन ये तादिन कहीं ना उना ए विलाव इलाट ताव टिका बाया ही तुना ए तैट गहन ये गहन दुख ही तुना ए गहित उनो उना आने वारे म ओया मैंने बोलने में टिका मांग ही तनो में टिका अतिवे कियला आने अब हरि करुणा वंताई බොහොම ස්තුතියි දුවේ මට ඔබට කළ ගුණ සලකන්න ලැබේ එකපාරටම දීප්තිමත් එළියක් විහිදුනා ඒ කාන්තාව එකපාරටම තරුණ ලස්සන මායාකාරී බවට පත් වුණා එලාට මේ දැක්කදී අදා ගන්නත් බැරි තරම් දේවියනේ කියන්න දැන් ඔබේ හිතේ තියෙන ඕන ප්‍රාර්ථනාවක් මට කියන්න මම කැමති ඉෂ්ට කරලා දෙන්න ඉතින් එලා එයාලට උණ දෙයි දැන් මූණ පාලා තියෙන ප්‍රශ්නේ හැම දෙම මායාකාරයට පැවසුවා මට තේරෙනවා ඔයාට හම්බෙයි මේ සූඩ තියන්න පුළුවන් වටින කලයක් ඒක මැජික් කලයක් මැජික් ඔව් ඒක මැජික් කලයක් හැබැයි ඔයාට කෑම හැම ඕනේ නම් ඔයා ගයන්න ඕනේ පුංචි කලේ මගේ කෑම ලෑස්ති කරන්න කියලා එතකොට කලේ ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරයි කවදාවත් බඩගින්න ඉන්න ඕන වෙන එකක් නෑ හැබැයි කාලා ඉවර වුණාම ඇති කියලා කියන්න ඒක ගානට වෙයි අනේ ඇත්තට මම දැම්මම ගෙදරට යන්න ඕනේ පොඩ්ඩක් ඉන්න ඔයා යන්න කලින් මේ දේවල් හොඳට දැනගෙන යන්න ඕනේ ජීවිත කාලෙම ඔයාට මැජික් කලේ තියාගන්න ඕනේ නම් ඔයා ඒ වෙනුවෙන් කැප කිරීම කරන්න ඕනේ නැත්තම් මැජික් කලේ ඔයාලව දාලා යන්න පුළුවන් මං කියපු දේවල් හොඳට මතක තියාගන්න ඕනේ නැත්තම් බඩගින්න තමයි ඉන්න වෙන්නේ අනිවාර්යෙන්ම මට මතකයි මායාකාරියනි මං හැමදේම හරියටම කරන්නම් බඩ පිරෙන්න කාලා ඉන්න ඕනේලා පොඩකෙන මගේ නම දන්නේ කොහමද එවෙලෙම මායාකාරී අතුරුදහන් වුණා එලාට හිතාගන්න බැරි වුණා එලා ඉක්මනින්ම ගෙදරට සේන් දුණා එයා දැක්ක මේසේ උඩ අර කිව්ව කලේ තියෙනවා මායාකාරී කිව්ව දේවල් මතක් කරනකොටම ජේන් හිටියේ කලේ දිහා බලාගෙන. එලා, ඔයා මොකද මේ කලයක් ගෙනල්ලා ගෙදර? මං ගෙනාපු කලේ හරි පුදුම එකක්. පුදුම කලයක්? අනේ මන්ද මොකද මේකේ තියෙන පුදුමේ? ඔන්න අපි ඉලන දෙයක් දෙනව නම් කමකුත් නැහැ. ජේන්, ඔයා ගොඩක් සතුටු වෙයි. මේ කලේ තියෙන මැජික් එක ගැන කිව්වම ඒකෙන් පැණිකඳ ලැබෙනවා. අයියෝ, අනේ මගේ නංගියේ. අපිට කෑම නැති වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද? බඩවල් ඇකිලුනා විතරක් නෙවෙයි ඔයාගේ මොලේත් අවුල්ලලාද කොහෙද හා මං ඔප්පු කරලා පෙන්නුවොත් එලා කලේ දිහා බලලා මෙහෙම කිව්වා පොන්චි කලේ කැම දෙන්න
එලා ඒක කිව්ව ගමන් කලේ බුබුලු දාලා උණු උණු පැණි කැඳ හැදුනා. ජේන් නම් ඇස් අදා ගන්න බැරුව හිටියේ. එලා නම් හිටියේ හරිම සතුටින්. ඒත් එක්කම කැඳ හැදිලා ඉවර වුණා. ඒ වගේම සුවඳ ගොඩාක් විහිදුනා. ඒ සුවඳ මේ ගෑනු ළමයිගේ බඩගිනි ඇවිස්සුවා. ඒ දෙන්න නම් කැඳ බිව්ව ඇති වෙන්න. ඒ වගේ මේ කැඳ තමා එලා බීපු රසම කැඳ. ඉතින් එයාලා හිතේ හැටියට හැමදාම පැණි කැඳ බිව්වා. ආයේ බඩගින්න හිටියේ නැහැ. එයාලට තිබහ වුණත් බඩගිනි හැදුනත් එයාලා පැණි කැඳ බිව්වා. එක දවසක් එලාට එළියට යන්න ඕනේ වුණා. මං එළියට යන්න කලින් ජේන්ට කියලා දෙන්න ඕනේ මේකෙන් කෑමුවින හැටි නවත්තන්න කොහොමද කියලා. ඔව් හරිම වචන කියන්න ඕනේ. ඇයි මොකද? මගේ දිහා බලාගෙන ඔයා කල්පනා කරන්නේ? ඇත්තටම මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා ජේන්. වැදගත් දෙයක් කිව්වා? මොකද දන්නේ ඔච්චරටම වැදගත් දෙ නේද? ඔයා ඇත්තටම හරිම නරකයි. ඕනේ නැහැ. මං කියන්නේ ඔයාට. හරි හරි මං විහිළු කරන්නේ නැහැ කියන්නකෝ. මට ඒක අමතකයි. මං දැන් එළියට යන්න ඕනේ. ඇය යන්න ගියා. ඒත් ඇයට වචන මතක තිබුණා. මට මතක් වුණා. කමක් නැහැ. දැන් ජේන්ට බඩ පිරෙලානේ තියෙන්නේ. ඒ නිසා මං එනකම් බඩගිනි වෙන එකක් නැහනේ. ඒ වුණාට ජේන්ට කලින්ම බඩගිනි හැදුනා. මට නම් දැන් හොඳටම බඩගිනි වගේ. රස පැණි කැඳ ටිකක් බොන්න තිබ්බනම් නියමයි. මම හදා ගන්න ඕනේ. පස්සේ ඇය කලී ළඟට ගිහින් අප්පුඩි ගහලා සතුටින් කලේට කතා කරා. පුංචි කලේ දැන් කැඳ හදන්න. ඊළඟ මොහොතේම කලේ ඉක්මනින්ම උණු උණු පැණි කැඳ හැදුවා. ජේන් නැති වෙනකන් ඒවා බීවා. ඒ ටික ඉවර වෙනකම්ම. දැන් ජේන්ගේ බඩ හොඳටම පිරිලා. මේ පැණි කැඳ නම් හරිම රසයි. බඩත් පිරිලා. ඔව්. දැන් නම් මේක නවත්තලා දාන්න ඕනේ. මොකද්ද මේකට කියන්න ඕනේ? පුංචි කලේ ඔක නවත්තන්න. ඒත් ඒ හරිම වචනේ නෙවෙයි. ජේන්ට බැරි වුණ නතර කරන වචනේ හරියටම කියන්න. අනේ දෙයියනේ මන්ද මොකද කරන්නේ? නවත්තන්න. ඕක නවත්තන්න කලී කිව්වහම නවත්තන්නකෝ. ජේන් කොයිතරම් කෑ ගහලා නවත්තන්න කිව්වත් කලී කැඳ හදන එක නතර කළේ නැහැ. පව් අහිංසක ජේන් කෑ ගහමින් එහාට මෙහාට දිව්වා. ඒත් කිසිම දෙයක් උනේ නැහැ. ටික වෙලාවකින් එලා ගෙදර ආවා. මම ප්‍රාර්ථනා කරනවා නරක දෙයක් නම් වෙලා තියෙන්න එපා කියලා. ඒත් අපි ගේ ඇතුලෙන් පැණි කැඳ සුවඳක් එනවනේ. මේ මොනවද මේ? පැණි කැඳ සුවඳ එන්න එන්නම වැඩි වෙනවා. එලා ටිකක් කලබලෙන් ජනේලෙන් එබිලා බැලුවා. ඒකෙන් දැක්ක දෙයින් එලාට ගොඩක් බය හිතුණා. ජේන් පැණි කැඳ වලින් බේරෙන්න මේසෙ උඩට නැගගෙන කෑ ගැහුවා. ඒත් කවුරුත් නැහැ එයාගේ උදව්වට. අනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ? කොහොපි ජේන්? එලා දැක්ක ජේන් පැණි කැඳ වලින් බේරෙන්න මේසෙ උඩට නැගලා කෑ ගහනවා. එලා ගෙට ඇතුල් වෙන්න උත්සාහ කළා. ජේන් විකාරෙන් කෑ ගහනවා. අනේ මම මොකද කරන්නේ? කොහොමද එලා තාම නැහනේ? ජේන්! ජේන්! මම මෙහෙ. මොකද්ද වෙලා තියෙන්නේ? අනේ එලා මේක නවත්තන්න. මට මුකුත් කරගන්න බෑ. මේ බලන්න ඔක්කොම ඉතිරිලා යනවා. පුංචි කලේ ඔක නවත්තන්න. ඉතින් ඊට පස්සේ කලේ කැඳ හදන එක නතර කළා. එතකොට තමයි එලාගේ ජේන්ගේ ඇඟට ටිකක් ලේ ඉනුවේ. ඇති අන්තන් එක ඉවරයි. ඒත් අපේ මුළු ගේම හැටි වෙලා. මට සමාවෙන්න ඔයාට හරියට වචනේ නොකිව්වට. මේ හැම දෙයකම වැරදි මම. නෑ. මමත් වැරදි එලා. මම උදේ ඔයා කියපු දේවල් විහිළුවට ගත්තා. මගේ අහංකාරකම තමයි මේ ඔක්කොටම මුල. දැන් අපි මොකද කරන්නේ? මුළු ගේම හැඩි වෙලා. මේක අස්කරන දවස් ගානක් වතයයි. ජේන් ටිකක් කල්පනා කරලා මෙහෙම කිව්වා. මේ නගරේ ඉන්නව නේද කන්න බොන්න නැති අසරණ මිනිස්සු? අපි යාලට එන්න කියලා මේ පැණි කැඳ ඔක්කොම බෙදලා දෙමු. අපි කොහොම හරි මේ ඔක්කොම යාලට බෙදලා දෙමු. එක අතකට ඒක පිනක්නේ නේද අක්කේ? ඉතින් එයාලා නගරේ බඩගින්නේ හිටිය හැම කෙනෙකුට මේ කැඳ බෙදලා දෙන්න සූදානම් වුණා. එයාලා හිටිය හරි සතුටින්. හැමෝම අහගන්න. අපි ඔයාලට රස කෑම වර්ගයක් දෙන්න හදන්නේ. මට විශ්වාසයි ඔයාලා කැමති වෙයි. ඔයාලගේ ගෙදර තියෙන භාජන අරගෙන එන්න. එතෙන්ට ආව හැමෝම හරිම සතුටින් කැඳ ලබා ගත්තා. ජේන් එයාලගේ කෝපවලට කැඳ බෙදුවා. එලා හැමෝට මේ කැඳ කෝප පිළිගැන්නුවා. මිනිස්සු රස කර කර කැඳ බිව්වේ හරිම සතුටින්.
हुंगा किस्तुति एलाटाई जेंटाई मंदवस गानक महिटी बड़गीने आने ओए दारुआंट गोड़ा पिंग एक मनीम कैंदटी का इवरोना आएगे पिरिसी दोना जेंसा एला हरिम सातुटे मिनिस्सु कैंद बीला याने हेटी बाला आगे ने हिटिया मिनिस्सु हरिम सातुटीन तमाई एतनी यान नगिए एलाटाई जेंटाई हरिम सातुटोई एला ඇත්තටම අනිත්ට උදව් කරන එක හරි හොඳ දෙයක් නේද? ඒකනම් ඇත්ත. අපි කොච්චර රස කර කර පැණිකඳ කෑවත් අපිට අනිත්ට දෙන්න බැරි වුණානේ. අපි හැමදාම පැණිකඳ කනකොට අනිත්ටත් බෙදලා දෙමු. එතකොට කවුරුවත් බඩගින්නේ නෑනේ. ඒක හොඳයිනේ නේද? කැමතිනේ? ඉතින් හැමදාම එලා සහ ජේන් පුරුද්දක් විදියට හැමෝටම කැඳ බෙදුවා. හැමෝම හරිම සතුටින් තමයි කැඳ බිව්වේ. එයාලා මේ දි කාලයක් තිස්සේ කරගෙන ගියා. පස්සේ දවසක එක් යාචකෙක් එයාලගේ ගෙදරට ආවා. එයා හරිම අසරණ විදිහටයි හිටියේ. වැරහැලි ඇඳුම් ඇඳගෙන. ඉතින් එලා සහ ජේන් මේ මිනිස්යා දිහා අනුකම්පාවෙන් බැලුවා. අනේ දරුවනේ. අනේ ඔබලට පුළුවන් ද ඔය කැඳ හදන කලේ මට දෙන්න. මං ගොඩා දුර බැහැර ඉඳලා ආවේ. මේ මගේ මුණු පුරන් අසනීපෙන් බඩගින්නේ ඉඳලම ආමතේ. මට එයාලට කන්න දෙයක් දෙන්න ඕනේ. අපිට මොකද කරන්නේ ජේන්? මේ මිනිස්සයාට අපි කලේ දුන්නොත් එහෙම අපි බඩගින්නේ නේ. ඒකට කමක් නැහැ. අපි මේක යාට දෙමු. අර අසර්ණ ළමයින්ව කොහොමද යා බඩගින්නේ තියන්නේ? ඒ හින්දා මේක යාට දෙමු. ඉතින් ජේන් මේ මිනිස්සයා එක්ක හොඳින් hina වුණා. අහන්න. ඔයා මේ කලේ අරන් ගිහිල්ලා මුණුබුරාට ඇති වෙන්න කන්න දෙන්න. එයා බඩගින්නේ ඉන්න එකක් නැති වෙයි. ඒ වෙලේම අර වයසක මිනිස්සයා මායාකාරී බවට පත් වුණා. මෙයර මායාකාරී නේද? මම ඔය දෙන්නගෙන ගොඩාක් පැහැදුනා. කොච්චර පැහැදුනාද කිව්වොත් ඔයාලා අසරණ මිනිස්සුන්ට සලකන හැටි දැක්කම මට ගොඩාක් සතුටු හිතුණා. මේ ගමේ හැම කෙනෙක්ගෙම බඩ පිරিলা. ඒ කියන්නේ මේ ඔව් මේ කලේ දැන් ඔබලට බාර වෙනවා. දැන් මේක ඔබේ උරුමයක්. නියමයි. දැන් හැමදාම පැණිකඳ ගන්න පුළුවන්. ගමේ හැමෝටම ඉතින් අවසානයේට එලා සහ ජේන් දිගටම පැණි කැඳ බඩිගිනි අසරණයට බෙදුවා. ඒ වගේම ආයේ කවදාවත් එලා සහ ජේන් බඩිගින්නේ හිටියේ නැහැ. ගමේ හැමෝගෙම සතුට දැකලා එයාලා හරිම සතුටින් කාලය ගෙව්වා.